ඇත්තටම සජිත්ට විවාදකට ආරාධනා කර 2023 අවුරුද්දේ අනුර කුමාර සහෝදරයා. ඔය තැන් තැන් වල කයිය ගහලා, පම්පෝරි ගහලා ඉන්නවට වඩා එන්නකෝ ඉතින් ප්‍රතිපත්ති කතා කරන්න. සජිත් ආවේ නැහැ. සජිත් කවදා හරි විවාදයකට ඇවිල්ලා තියෙනවද වෙන කෙනෙක් සමග? ඇවිල්ලා නැහැ. සජිත් විවාද කියලා જાතියක් කරලා නැහැ. සජිත් කරේ කොහොමද දන්නවද? මාධ්‍ය වේදියා සමග සාකච්ඡා කරලා තියෙනවා. කලින් ප්‍රශ්න ටික යවුවම කට්ටියකින් අහගෙන උත්තර ටික දීලා ඒක වීඩියෝ කරලා සංස්කරණය කරලා අඩුපාඩු අයින් කරලා විකාශනය කරලා තියෙනවා. ගෝඨා කරෙත් එහෙම, මෙයා කරෙත් එහෙම. ඔබ කවදා හරි දැකලා තියෙනවද වෙනත් කෙනෙක් එක්ක විවාද කරනවා? ජීවිතේට දැකලා තියෙනවද? නෑනේ. ඉතින් ජීවිතේටයිද විවාදයක් කරන්නේ? විවාදයක් කරන්නේ නෑ. ඉතින් දැන් එයාලා විවාදෙට එන්නේ කැමති උන් නිසා අපි ඉස්සලා දින ටිකක් දුන්නා. ඊට පස්සේ ගෝ කාර්ය බහුලයි කිව්වා. අපි දින ගොඩක් දුන්නා. එකකටවත් එන්න බෑ ගෝ කාර්ය බහුලයි කිව්වා. ඊට පස්සේ අපි කිව්වා මේ වැඩෙන් බේරෙන්න ඕන නිසා තැන් තැන් වල කියෝ කියෝ යන හින්දා අපි කිව්වා එනම් මැයි 20 දක්වා දින තියෙනවා, ඔයාලට පුළුවන් දිනයක් ගන්න අපි කැමතියි කියලා. මැයි 20 දක්වා දිනයක් දෙන්න නැතුව 20 වෙනිදා අපිට ලියුමක් එවුවා. හවස් වෙනකොට අපි මේ දින ටිකක් දෙනවා, දින 4-5ක් දුන්නා කැමති විවාදෙට කියලා. සජිත් වෙන විවාදෙට දින ටිකක් දුන්නා. ඒ දින වලින් අනුර කුමාර සහෝදරයා ඊයේ දිනේ 6 වෙනිදා දිනේ අපි තෝරගත්තා. 6 තෝරගත්තා. එතකොට මාධ්‍ය ආයතනයක් වෙච්ච ස්වාධීන රූපවාහිනිය ඒකේ ප්‍රධානිය ලියුමක් එව්වා සජිත්ටයි අපිටයි. අපි මේ විවාදයේ රටම් බලන් ඉන්න හින්දා අපි පහසුකම් දෙන්න කැමතියි කියලා. ඉතින් අපි කිව්වා බොහොම ස්තුතියි කියලා ලියුමක් යවලා. අපි නම් සූදානම් අනිත් පාර්ශවෙමුත් අහන්න කිව්වා. අන්තිමට සජිත්ත් ලියුමක් යවුවා අපි වගේම පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් ස්තුතියි. අපි සාකච්ඡා කරලා දන්නවන්න. ඉතින් එයාලගේ මන්ත්‍රීලා ස්වාධීන රූපවාහිනිය විවාද වලට යන්නේ නැද්ද? ඒ තව channel එකක් කිව්ව කියන්නේ බල ඒකත් අහවල් පැත්තට බරයි කියලා කියන්න බෑද? ලංකාවේ පෞද්ගලික channel උත් දැන් එක එක පැති වලට බර වෙලා නැද්ද? අපට බර එකක් හොයාගන්න බෑනේ. දැන් මේ ළඟදි හිරුනිකා බෝම්බයක් පත්තු කරනවා දැක්කද? හිරුනිකා සජිත් පිලේ සද්ද නැතුව හිටියා. හිරුනිකා කිව්වා සජිත්ට එක්කෝ මං තෝරගන්න කිව්වා, එක්කෝ මගේ තාත්තා මරපු මිනිමරුවගේ පැත්ත තෝරගන්න කිව්වා. ඕක නේද කිව්වේ? අපේ නායකතුමා ඩීල් එකක් තියනවා කිව්වා ඒ පැත්තත් එක්ක. ඉතින් කිව්වා. ඉතින් ඒ හින්දා මාධ්‍ය ස්වාධීනයි කියලා කොතනවත් එකක් ස්වාධීන රූපවාහිනිය කිව්වට ඒකේ නමට ස්වාධීන තිබ්බට ඇතුලේ ස්වාධීනත්වයක් නැහැ. ඉතින් දැන් අනුර සහෝදරයෙක් ගිහිල්ලා මාධ්‍ය ඒක ඇතුලේ ඉඳන්ම කිව්වානේ. ඔයාලා ස්වාධීනයි කිව්වට මේක ස්වාධීන නැහැ. මම මේ අවුරුදු 3කට පස්සේනේ මම මේ ආවේ කිව්වා. හරි. ඉතින් දන්නවා. නමුත් දැන් මේ ප්‍රකාශයට පත් කරන්න තැනනේ. ඉතින් සජිත් ආවේ නැහැ. ඉතින් සජිත් හැබැයි අර ඉස්කෝලේ දරුවෝ ගාවට ගිහිල්ලා අහනවා මෙහෙම. ඔයාලා මේ විවාද එහෙම කරලා තියෙනවද? විවාද කරන්න හැටි එහෙම දන්නවද? අපි නම් විවාද කරලා තියෙනවා. අපේ කණ්ඩායම විවාද කරලා තියෙනවා. මම විවාද කරන්න හැටි කියන්නද කියලා රජිත් කියනවා. කොහොමද කියන්නේ? අනතව නමයව නන්දෙස්කා. හජි විමස්ති දෝසු යුරේෂ්කු. ඔනගයි ශිමස්. මටත් ඉතින් පොඩ පොඩ ජපන් පුළුවන්. ඒ පොඩ පොඩ ජපන් පාවිච්චි කරලා තමයි සම්පත් බහුල ජපන් ජාතකකින් අපේ රටට සම්පත් මන් ලබා ගන්න. ඒකට භාෂා ශෛලිය ඉතාමත්ම වැදගත් වෙනවා. ඕකේ කුදසායි, ඔකකේ කුදසායි, දෝසු කොචිරායි. අරිගතෝ ගොසයිමස්. කයිතෝ නායක පුතානෝස්කා. කයිතෝ නායක පුතානෝස්කා. විවාදේස්කා බැරිගාතෝ. විවාදේස්කා බැරිගාතෝ. ඇඳයට සැඟවෙයි නම් දෙස්කා. ඇඳයට සැඟවෙයි නම් දෙස්කා. තැන තැන නන්දොඩවාස්. තැන තැන නන්දොඩවාස්. හරි. මම ජාතා. මම උගතා. බිය නැතා. මම ජාතා. ඇඳයට කුද ගායි. උගන්නනවා. ඔහොම නැද්ද නිකන් ජපන් උගන්නනවා වගේ කතාවක් නේද මේ තියෙන්නේ? එඳා සජිත්ට කියන්නේ වෙන්නේ එහෙම. ඇඳයට රිංගලා විවාදෙට බය වෙලා. දැන් මේ නිකන් කයිය ගගහිනවා තැන් තැන් වල. එන්න එපැයි. එඳා මේවා බෑ. මේ ස්ථානයේදීම අපේ ආර්ථික කවුන්සිල් එක ඇවිල්ලා අපේ ආණ්ඩුවක් යටතේ රටේ ආර්ථිකය හදන හැටි කතා කරා. අපේ හඳුන්නේ සෝදරතුරු ආර්ථික කවුන්සලයේ සමාජිකෝ ලංකාවේ ආර්ථික කවුන්සල එක ලංකාවේ 50 සම්බන්ධතර තියෙනවා. මේ දවස්වල 50 ස්ථාන 50 අපේ ආණ්ඩුවක් යටතේ රට හදන හැටි කියා කියනවා ගිහිල්ලා ප්‍රශ්න අහන්නත් දෙනවා. එතකොට අපි අදාළ කට්ටියත් එක්ක විවාදේ කරනවා. ජනතාවට මේක ඕනේ සංවාදේ කරනවා. මාධ්‍යට ගිහිල්ලා කරනවා. එඳා ඔබ තේරුම් ගන්න දැන් මේ පාලකයෝ හොඳටම බිඳ වැටලා ඉන්නේ. සජිත්ලා පවා බිඳ වැටලා ඉන්නේ. දැන් අපේ අතේ වැඩේ තියෙන. ඉතින් අපි බිමට හොඳටම බහින්න ඕන.
තොර අපක්ෂපාති වාර්තාකරණය.